BCI Campus ව්‍යාපාර කළමනාකරණය තොරතුරු තාක්ෂණය දැන් බහිදුම් කරන්න. අත්‍යවශ්‍ය සේවා නම් කිරීමේදී ආණ්ඩුව කටයුතු කළ ආකාරය අද ස්ථාන කිහිපයකදී විවේචනයට ලක් වුණා. අත්‍යවශ්‍ය සේවා හැටියට නම් කරලා තියෙනවා සේවාවන් කීපයක්. හැබැයි නිශ්චිත කරලා නැහැ කුමන සේවාවන් දෙකට අයත් වෙන්නේ කියලා. මේ රටේ අංක එක අත්‍යවශ්‍ය සේවාව තමයි අධ්‍යාපනය. අධ්‍යාපනය වැටෙනවයි කියලා කියන්නේ එහි ප්‍රතිලාභ විඳින්න වෙන්නේ අද හෙට නෙවෙයි. මතු අනාගතයේ. අනාගතයේ ජාතියටම මිනිසුන්ට කණ්ඩ බොණ්ඩ ටික ඕනේ. එළවලු ටික ප්‍රවාහණය කරගන්න ඕනේ. මේවට ඩීසල් ඕනේ. එක සේවාවක් විතරක් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරයින් පස්සේ මේ ආණ්ඩුව මන්දබුද්ධිකයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. තෙල් පෝලින්ට් එක නැති වෙන්නට ඕනේ. ගෑස් අවශ්‍ය ප්‍රමාණය ලැබෙන්නට ඕනේ. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරලා දැඩි ලෙස කියා සිටිනවා. අපි මේ පළවෙනි සිහිගැන්වීම අපි අදින් දින 7ක් ආණ්ඩුවට ලබා දෙනවා. අපි පැහැදිලිව කියනවා දින 7ක් යනකොට මෙයට විසඳුම ලබා නොදෙන්නේ නම් ජූලි මාස 7 වෙනිදා අපි දැවැන්ත අකණ්ඩ අරගල ක්‍රියාමාර්ගයක් මේ රටේ සියලු මහා සංඝරත්නය කොළඹට කැඳවලා අපි එහි පළමු වෙඩි මුරය ජූලි 7 වෙනිදා කොළඹින් ආරම්භ කරනවා. අපි කොළඹට එකතු වෙන්නේ යන්න නෙවෙයි. අපි කොළඹට එකතු වෙන්නේ ජනාධිපතිවරයා ඇතුළු මේ හොර නඩය ගෙදර යවලා. නව පෑස් සබන් සහ ක්‍රීම් ජාත්‍යන්තර ළමා රෝග පිළිබඳ විශේෂඥයන් විසින් සායනිකව තහවුරු කරලා තියෙන්නේ.